අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පැටලුණාද නැත්තම් පැටලුවාද රටම අන්දන 21 සහ 22 21 වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනි සම්මත කිරීමට 3/2ක් සහ ජනමත විචාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වයි ඉන්ද නැපෝලිම් ආශ්‍රිතව තවත් මරණයක් 140ක් වෛද්‍යවරුණු තෙල් පෝලිම් වල යන හැටියට සැත්කම් තෙල් පෝලිමේදී මැයි උද්දමනය 145 පණි ආහාර උද්දමනය 157යි ඩඩ්ලි පාලන මිලට සහල් දෙයි පාලන මිල හොයන පාරිභෝගික සේවා අධිකාරිය ලබන මාසේ 15 රටටම පොහොර දෙන්න හදන අමරවීර හාල්වල ගුල්ලන්ට බය වෙයි. හාල් ගෙනලා තියාගත්තා නම් ඒවත් සතුන් කනවා මාසයක් දෙකක් යනකොට. එසා දැන් මේවා කහලා අවසන් කරන්න. දරන්න බැරි බඩු මිල අරගෙන පාරට එන ජනතාව. පන්නලින් කෝටියක පරණ ටින් මාළු. ගෑස් කාමරවල දාලා මිනි මරපු හිට්ලර් සහ පොලිම්බල මිනිස්සුන්ට මැරෙන්න ඇරලා ඉන්න අපේ හිට්ලර්ලා දෙන්න ගෝඨාභය සහ රනිල් ගැන අද ටෙලිවැකියෙන් සියලු ප්‍රශ්න අමතක කරමු එන්න අපි අගමැති රනිල් එක්ක යෝගා කරමු ධම්මිකගේ මන්ත්‍රී දුහුරේට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි දැන් පාර්ලිමේන්තුවෙන්න ධම්මිකට වරම් පාර්ලිමේන්තුව අද පෙරවරු වේ රැසුණා 21 වන ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි කතානායක මහින්දයාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට පැවසුවේ. එය සම්මත කිරීමට 3/2 පාර්ලිමේන්තු බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කළා. මේ අතර සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසාර්ථකයි. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. ශල්‍යකර්ම නතර කරලා පාසල් ටික වහලා මේ සභාව කතා සාප්පුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙනවා. කරන කිසිම යෝජනාවකට සාධනීය ප්‍රගතිශීලී විසඳුම් නැහැ. මේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තු හැල්ලු කරලා තියෙනවා. කරන්න කිව්වා ගත්තේ නැහැ. කට වහගෙන ඉන්නවහලෝ. මේක හොර කුපාඩි ආණ්ඩුවක්. ඔළු ගැඩි මාරු කරගෙන සබ විඳිනවා. මොකක්ද මේකෙන් 120ට තියෙන ඵලය? සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක්, විපක්ෂයේ සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් ඉන්දියක් අරගෙන තිබෙනවා. අපි මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියන එක කියනවා. Taman තමයි හොඳටම කරන්නේ. Tamanට තමයි හොඳටම තේරෙන්නේ. Taman තමයි වැඩියෙන්ම දන්නේ වගේ උඩඟු මනෝභාවකින් මේ ජනාධිපතිවරු ඇසුරුනවා. ජනතාව මැරෙනවා නම් පෝලිං වල දරුවන් මරනවා නම් ස්පිරිතාල වල ජනතාවගේ මූලික වගකීම තිබෙන ජනාධිපතිවරෙහි නායකයා එම වගකීම කිසිසේත්ම ඉටු නොකරන හිස් පඹයේ උඩඟු මිනිහෙක් බවට පත්ලා තිබෙනවා නම් මේ රටේ ජනතාවගේ නැගීටිම තමයි ඔහුට ගෙදර යන්න කිව්වා හැබැයි සිද්ධ වුණේ කුමක්ද ජනාධිපතිවරයා වර්තමාන අග්‍රාමාත්‍යවරයා තොර රහසේ අලුත් ආණ්ඩුවක් හදුවා දැන් මොකද සිදුවී තිබෙන්නේ අර්බුදය තවත් උඩු තබා තිබෙනවා එක්කෝ පාර්ලිමේන්තුව රැස් නොවි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා ඉවරලා පාර්ලිමේන්තුව රැස් කළා මේක ඉවර කරන්න ඕනේ නැත්තම් මේ පාර්ලිමේන්තුව රැස් නොකර නිකන් ඉන්න ඕනේ ඔය දැන් ඇමතිකම් අරන් ඉන්න මේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුයි ඔය ලංසා මන්ත්‍රීතුමාගේ කණ්ඩායමේ කීප දෙනෙකුයි තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොමගේවලා මේ කිසි කමකට නැති මිනිහෙක්ව අගමැති කෙනෙක් කරන්න තැනට තල්ලු කළේ මේ රටේ අර අස වෙලා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැත්තම් මේ ඇමතිකම් දරන්න තමුන්නාන්සලට සදාචාරාත්මක අයිතියක් නැහැ. දරුවන්ගේ පාසල් ටික පවත්වාගෙන යන්න බැරි අධ්‍යාපන ඇමතිකම බම්බු ගහන්නද? තෙල් ටික දෙන්න බැරි බලශක්ති ඇමති විදුලි බල ඇමතිලා මොකටද? මගේ කතා උස ගන්න පාවි මල්ලි රංස මහත්තයා. තමුන්නාන්සේ අමු කාලාවක් දන්නේ. මම ජනාධිපතිතුමා හම්බෙන්න ගියෙත් නැහැ. මම ජනාධිපතිතුමාට යෝජනා කළෙත් නැහැ. ගෑන්ට කරුණාතිලක මන්ත්‍රීතුමා ප්‍රශ්න අහනවාද? ප්‍රශ්න අහනවාද නැත්නම් යනවාද? राजपक्ष जनाधिपतिमाग्रमाक्ष नम कर निमल सिरिपाल सिल्वा मेति किसी महता
ජනතාවගේ නම යෝජනා නොකළේ යාග්‍රාමාත්‍ය තනතුරට කියලා? මම ඉන්න වෙලාවක කියලා නැහැ. ඔයා කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැනේ. ඕගොල්ලෝ උදේ කියන එක හවසට වෙනස් කරනවා. අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විදියට දැනගන්න සතුටුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරයට යෝජනා කළේ කවුද? කොම ආසනයක්වත් නැතුව මේ රටේ අගමැති උනේ කියලා මේ අපිට ඒක පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් හොඳයි. 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ඊයේ හිමි වී තිබෙනවා. මේ අතර 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවට පැවසුවේ. එමෙන්ම අද කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කළේ කැබිනට් අනුමැතිය හිමි වූයේ 22 සංශෝධනයට පවයි. එසේනම් 21 හා 22 අතර වෙනස කුමක්ද? රට තුළ මේ වන විට මතුවී ඇති මූලික ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ ඉන්ධන අර්බුදය. ඉන්ධන අර්බුදය හා සමානම ගෑස් අර්බුදයත් මේ වන විට රටේ සෑම ජන කොට්ටාශයකටම දැඩි බලපෑමක් එල්ල කරමින් ජීවිත අඩාල කරමින් පවතිනවා. එවන් වූ මොහොතක රටේ මූලික ප්‍රශ්න දෙක විසඳන්නට කටයුතු නොකරමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා වෙනුවට පැලස්තර විසඳුම් දමමින් ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් කටයුතු කිරීම ජනතාව තව තවත් අගාධයට දැමීමක් පමණයි. ජනතාව මාස ගණනක් අව්වේ වැස්සේ පින්නේ තබමින් ජීවිතයේ දුෂ්කර ක්‍රියා කරන්නට ජනතාවට ඉඩහැර මෙවන විට පාලකින් දේශපාලච්චින් සිදු කරමින් සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන නැට්ට අල්ලාගෙන දිව්‍ය ලෝකේ යාම පමණයි. 21 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට්විට පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ දින සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම හමු වුණා. පෞතින වත්මන් අර්බුද පිළිබඳව සහ 21 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමටයි ජනාධිපතිවරයා ඊයේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් හමු වුණේ. ඇත්තටම තෙල් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරා. තෙල් ප්‍රශ්නයෙන් ඉදිරිය යන විදිය ගැන කාංචන විජේසේකර ඇමතිතුමා පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒක විසඳන්න එතුමාත් රජයේ පැත්තෙනුත් විශාල උත්සාහයක් ගනිමින් ඉන්නවා. මේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මම පෞද්ගලිකවත් මේ පාර්ලිමේන්තුවේ විශාල මන්ත්‍රී කණ්ඩායමකුත් මේ ප්‍රජාතන්ත්‍රීය වෙනසට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකට අමතරව ඉන්දියාවෙන් ලබා ගන්න තව ණය පහසුකමක් ගැන අද සාකච්ඡා වුණා. මේ අතර අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ 22 සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. 22 සංශෝධනය 21 කියලා කිව්වට ඒක 22 සංශෝධනය විදියට තමයි යන්නේ. ඒ 19 තිබුණු අඩුපාඩු සම්පූර්ණ කරගනිමින් 22 සංශෝධනය විදියට ඉදිරිපත් කිරීම පිළිබඳව තිබුණා. දැන් ඉදිරි කාර්යය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මම විශ්වාස කරනවා මේක 3-2 නෙමෙයි, සියලු දෙනාගේ සහයෝගයෙන්ම මේ ජනතාවට හිතකර මේ සංශෝධනය සහයෝගයෙන් ලබා ගන්න පාස් කරගන්න අපිට පුළුවන්කම ලැබේ. එසේනම් කැබිනට් අනුමැතිය හිමි වී ඇත්තේ 21ටද 22ටද? 21 සහ 22 අතර ඇති වෙනස කුමක්ද? නංගි පෙන්වා අක්කා දීමක්ද මේ පාලකින් යලිත් සිදු කර තිබෙන්නේ? රජය මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතුමයි. රට හැමතැනම නොනවතින තෙල් පෝලිම් රෝගීන්ට ප්‍රතිකාර කරනවා වෙනුවට වෛද්‍යවරුන්ටත් අද ඉන්ධන පෝලිමේ ඉන්න සිද්ධ වෙලා. ඉන්ධන පෝලිම් වල මිනිස්සු ගහමරා ගන්නවා, ඉන්ධන පෝලිමේ මැරෙනවා. මේ අතර ඉන්ධන පෝලිමේ දින එකහ මාරක කාලයක් රැඳී සිටි පුද්ගලයෙකු නිවසට පැමිණි පසු මියගොස් ඇති බෝතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. සෞඛ්‍ය කියන්නේ රටක අනිවාර්ය අත්‍යවශ්‍ය සේවාවක්. නමුත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඕන දොස්තරවරුන්ට අද ඉන්න වෙලා තියෙන්නේ තෙල් පෝලිමේ. මෙමගින් බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් 40%කට පමණ රැකියාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළා. 40%ක් මේ වෙනට වැඩට එන්න බැරුව ලත වෙනවා. ඔවුන් මේ තත්ත්වය හින්දන නොමැතිකම තත්ත්වය දැන් දිගටම පැවතී ඉදිරි සති දෙකදී රෝහල් කීපයක් වසා දමන්න සිද්ධ වෙනවා. මේ වෙන විටත් රෝහල් වල විවිධ අංශ, ශල්‍ය කර්මාංශ, පිළිකා ඒකක යනාදී ඒකක වසා දමලා තියෙනවා. සමහර ඔපරේෂන් සිද්ධ වෙන්නේ නැහැ. සමහර වෛද්‍යවරුන්ට පොලිමේ පැය 10-12 දවස් 2-3 ඉන්න සිද්ධ වෙලා තියෙනවා. අපගේ රෝගීන්ට අපහසුතාවයකට පත් වෙලා තියෙන වෛද්‍යවරුන්ගේ පැමිණීම අඩුකම නිසා වෛද්‍යවරුන්ට තෙල් ටික ලබා දෙන්න මේ වන විට මේ රෝගීන් දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ડોක්ටර්ස්ලා 3 දෙනෙක් විතර. ඒ හින්දා මේ ડોක්ටර්ස්ලා අඩුයි. තෙල් ලබා ගන්න වැඩිපුර ડોක්ටර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ડોක්ටර්ලා දුෂ්කරද්ද ඒගොල්ලෝ එනකොට පරක්කලා ඉන්නේ තෙල් ප්‍රශ්නේ හින්දා.
දැන් වෙනදාට මම බලන්නට දුස්තන ඩොක්ටර්ස්ලා අයක් හතක් වගේ ඉන්නවා. දැන් අද ටික තුන්දෙනෙක් හතරක් වගේ තමයි ඩොක්ටර්ස්ලා ඉන්නේ. ඩොක්ටර්ස්ලා දැන් ඒගොල්ලෝ වේලස්සනේ ආව තමයි මේ ඉන්නේ ලෙඩ්ඩුන් වල සුව වෙලා යන්න පුළුවන්. දැන් ඊයේ තෙල් පොලිමේ අද මෙතන පොලිමේ. ඩොස්තරලා නැහැ. එක්කෙනාද කොයිද ඉන්නේ? මේ අතර වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබා ගැනීමට යා හැකි පිරුම්හල් 74ක් පිළිබඳ තොරතුරු අද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළා. අදත් ජනතාව දින ගණනාවක සිට ඉන්ධන පොලිමේ. මේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරුම්හල් වල තත්වයයි. තත්ත්ව ගන්න දෙයක් නැහැ. ඊයේ පොලිමේ ඉඳලා පිටවීමේ දොරටුව ළඟට එනකොට බඩු ඉවරයි. ඊයේ පැය හතරක් හිටියා රත්මලානේ පොලිමේ. දැන් මේ උදේ පාන්දර මෙතෙන්ට ආ මේ එනවද නැද්ද දන්නේ නැහැ. අපිට වැඩක් කරගන්න විදියක් නැහැ. නැග ගන්න ඕනේ මුණ්ඩ. කතා කරන්න දේවල් නැහැ. දැන් අපි කාලා දීන්නේ පිටි. කර්මේ තමයි මොනවා කරන්නේ මුංගේ කර්ම අපි ගෙවන. මේ අතර දින එකහමාරක කාලයක් ඉන්ධන පොලිමේ රැඳී සිට නිවසට පැමිණි පසු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පදිංචි 42 වරුදි පුද්ගලයෙකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නා. මේ අතර අදත් ප්‍රදේශ රැසක ඉන්ධන පිරුම්හල් අසල මතභේදාත්මක තත්ත්වයන් නැති වුණා. පොලිමේ ඉන්න පිළිවෙලට අපි දුන්නේ අමතරව දුන්නේ නැහැ නේ අතරම. මේ පොලිමේ අතරම අසරණ මිනිස්සු අතරම කොස්සට කකා ඉන්න මේ මිනිස්සු. හරිය. පළවෙනියා. ඇමතිවරයා 23 වෙනිදා පෙට්‍රල් නැවක් එනකොට මිලියන 42.5 බැන්දකුව නායවර ලිපිය නිකුත් කරා මහදෙන. ඇත්ත තත්ත්වය අද වෙන විට මේ මහජන බැංකුව නිකුත් කරපු ලිපියට ජාත්‍යන්තර බැංකුව කැපකරුව නොමැති වීම මත මේ නැව ගොඩ බෑමට සහ පිටත් වීමට අක්කන් නොහැකි තත්ත්වයක් වෙලා තියෙනවා ලංකාව දෙස. ඒ ප්‍රශ්නේ විසඳෙන තුරු 23 වෙනිදා නැව එම මෙහෙමෝත වෙන විට දැඩි අවිනිශ්චිතයි. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් එල්ලුවේ ලී ක්වාන් යූ කෙනෙක්, හෙව්වේ මහතීර් මොහොමඩ් කෙනෙක්, ආව කිව්වේ මොල හතානෝ කෙනෙක්, අන්තිමට ආවේ මොල 14 කෙනෙක්. හැබැයි ජනතාව මහමග පොලිම්බල, රටම බංකොලොත්. එක වෙලාවක අපට මතකයි ජනාධිපති ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කිව්වා. ඇත්තටම දැන් එක හිට්ලර් කෙනෙකු වෙනුවට හිට්ලර්ලා දෙන්නෙකුම ඇවිත්, එක් අයෙකු ගෝඨාභය, අනිත් කෙනා රනිල්. ඇයි මේ දෙදෙනට හිට්ලර් වගේ කියලා ටෙලිවැකිය අප ආරම්භ කරන්නේ. හිට්ලර් අහිංසක මිනිස්සු දහස් ගාණක් ගෑස් කාමරවලට දාලා මරලා දැම්මා. අහිංසක පුංචි දරුවන් පවා හිට්ලර්ගේ පියෝ ජර්මන් බ්ලඩ් කියන ම්ලේච්ඡ අමන තීන්දුව හමුවේ විෂ ගෑස් කාමරවල දහ දුක් විඳලා හුස්ම ගන්න බැරුව එකා මත එකා වැටිලා මැරිලා ගියා. දැන් අපට එක හිට්ලර් කෙනෙකු වෙනුවට හිට්ලර්ලා දෙන්නෙකුම ලැබිලා. ඒ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රම සිංහ, මේ දෙන්නා රටම විෂ ගෑස් කාමරයක් කරලා අවසන්. අද සමස්ත රටවැසියම කුසගින්න ඉහළ යන බඩුමිල සහ දිගු පෝලිම්බල දහදුක් විඳිනවා. තෙල් පෝලිමේ දවස් 3-4 දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඇත්තටම ජනාධිපති ගෝඨාභය ඔයත් අගමැති රනිල් ඔයත් හිට්ලර්ට වඩා ම්ලේච්ඡයි. හිට්ලර්ගේ ගෑස් කාමරයක් ඇතුලේ වැඩිම වුණොත් විනාඩි 10-15ක් තමයි දහදුක් විඳින්න වුණේ. ඊට පසු මරණයත් වුණා. නමුත් ඔබ දෙපළ අද අපව නොමරා මරමින් ඉන්නවා. දැන් ඇත්තටම බලමු ලී ක්වාන් යූ කවුද කියලා. ඔහුව හඳුන්වන්නේ සිංගප්පූරුවේ පියා කියලයි, ෆාදර් ඔෆ් සිංගප්පූ කියලයි හඳුන්වන්නේ. ලී ක්වාන් යූ 1965 දී ලංකාවට ආවා. එදා අපේ කොළඹ නගරයේ දැකලා ඔහු මවිත වුණා. ලී ක්වාන් යූගේ සිහිනය වුණේ සිංගප්පූරුව ලංකාව වගේ රටක් කරන්න. අද තියෙන රට නෙවෙයි හොඳේ. 1965 තිබුණ
තිබුණු ශ්‍රී ලංකාව. ලීක්වන් යූ අවුරුදු 31ක් අගමැති ධුරය දැරුවා. ලෝකයේ අන්ත අසරණ දිලිඳු රාජ්‍යයක්ව පැවති සිංගප්පූරුව ලෝකයේ ධනවත්ම රටක් බවට පත් කළා. 1977 දී අපේ රටේ පාලනයගත් ජයාරු ජයවර්ධනට කියන්න වුණේ කුමක්ද? මම ලංකාව සිංගප්පූරුවක් වගේ කරනවා කියලයි. කොහොමද වෙනස? 1965 දී ලීක්වන් යූ කිව්වා මම සිංගප්පූරුව ලංකා වගේ ලස්සන දියුණු රටක් කරනවා කියලා. ඊට අවුරුදු 12කට පස්සේ අපේ පාලකින්ට කියන්න වෙනවා අපේ රට සිංගප්පූරුවක් කරනවා කියලා. ඇත්තටම ලීක්වන් යූට සිංගප්පූරුව දියුණු රටක් බවට පත් කරන්න පුළුවන් වුණේ කොහොමද? ඔහු නීතිය අකුරටම ක්‍රියාත්මක කළා. වැදගත්ම දේ, දූෂණය සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැම්මා. ඔහුගේ නීතිය කාටත් එක සමාන වුණා. ලීක්වන් යූ බලයට පැමිණි ගමන් කියූ බවට වන කතාවක් තිබෙනවා. ඒ ඔබේ දූෂණවලට සිර දඬුවම් විඳින්න පෙර ඔබම දඬුවම් විඳගන්න කියලා. ලීක්වන් යූගේ පාලක පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු වූයේ ටේ චියන් වන් නැමැත්තයි. ඔහුට බරපතල දූෂණ චෝදනාවක් එල්ල වුණා. ඔහු ලීක්වන් යූ අගමැතිගේ අතිශය පෞද්ගලික හිතවතෙක්. නමුත් ඒ දූෂණ චෝදනාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න ලීක්වන් යූ ක්‍රියා කළා. පටලව ගන්න එපා, අපේ ලීක්වන් යූ කියලා හිතාගෙන ඉන්න අයගේ පරීක්ෂණ වගේ කියලා. හොඳේ, අර පැන්ඩෝරා පේපර්ස් වල නම සඳහන් තිරු නඩේෂන් සහ නිරූපමා ගැන පත් කළ කොමිසමේ වාර්තා වගේ කියලා හිතාගන්න එපා. තමන්ට විරුද්ධව පරීක්ෂණයේ ආරම්භ වූ බව දැනගත් ඒ ප්‍රබල ඇමති චෑන් වන් තමාගේ නිවස තුළදිම විෂ එන්නත් කරගෙන මිය ගියා. තම හොරකම ගැන ජාතියෙන්ම සමාව ඉල්ලලා ලිපියකුත් ලියලයි ඔහු සියදිවි නසාගත්තේ. ඔහු දැන සිටියා ඒ මුල්‍ය වංචාවට අනිවාර්යයෙන්ම හිරේ යන්න වෙනවා කියලා. ලීක්වන් යූ අගමැතිගෙන් සමාවක් ලැබෙන්නේ නෑ කියලා ඔහු 100%ක් දැන සිටියා. අපේ සෙට් එක එහෙම මැරෙන්න ගත්තොත් ලෝකයේ තියෙන විෂ මදි වේවි එන්නත් කරගෙන මැරෙන්න. මැති ඇමතිලට අමතරව රාජ්‍ය සේවකිනුත් හොරකම් වලට මැරෙන්න ගත්තොත් මිනි පුච්ච ගන්නවත් බැරි තරමට ගොඩ ගැහෙවි. අනික ආදාහනගාර වලටත් මේ දවස්වල ගෑස් නැති නිසා මහා ජංජාලයක් වෙනවා. ඇත්තටම සිංගප්පූරුව ලෝකයේ දූෂණ අඩුම රටක්. දූෂණ අඩුම රටවල් 10න් 4 වෙනි තැන හිමිවන්නේ සිංගප්පූරුවට. ලෝකයේ ප්‍රධානතම දූෂණ විමර්ශන ආයතනයක් වන ට්‍රාන්ස්ෆරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය මෙහෙම කියනවා. ඒ සංවිධානයට අනුව ලෝකයේ රටවල් 180ක් අතරින් සිංගප්පූරුව ඉන්නේ 4 වෙනි තැනට. දන්නවද ලංකාව තියෙන්නේ කීවෙනි තැනටද කියලා? 102 වෙනි ස්ථානයේ තමයි ලංකාව තියෙන්නේ. ඒ තරමටම දූෂිත රාජ්‍යයක්. ලෝකයේ දූෂණ අවම රාජ්‍යයන් දෙකක් සමතැන ඉන්නවා. ඒ ඩෙන්මාර්කයේ සහ නවසීලන්තයේ. පින්ලන්තයත් ඊළඟට ඉන්නවා. ඊළඟට සිංගප්පූරුව. ලෝකයේ දූෂණ වැඩිම රටවල් අතර අංක 1, 2, 3 හිමිවන්නේ සිරියාව, සෝමාලියාව, සූඩානයටයි. අපිට 102 වෙනි ස්ථානය. හරියට හෙව්වනම් සමහරක් වෙලාවට අපි අංක 1ට එන්න ඕනේ. ඇත්තටම මේ රටේ තාම පේනතෙක් මානයක ලීක්වන් යූලා නැති බව මතක තියාගන්න. නැත්තම් ඊළඟ මැතිවරණයේදී මෙයා තමයි ඇත්තම ලීක්වන් යූ, මෙයා තමයි ඇත්තම මහතීර් මොහොමඩ් කියලා ආයේ කවුරු හරි අපව අන්දන්න ඒවි. හිට්ලර්වත් ආයේ ගේන්න පුළුවන්. හිට්ලර් කියන මිනිමරු අපරාධකාරයව දන්නේ නැති, කියවලා නැති අය මේ පාරනං ඇත්තටම හිට්ලර්ටම තමයි අපි ඡන්ද දෙන්නේ කියලා ආයේ අනාගන්න පුළුවන්. ඒකයි මුලින්ම මතක් කරලා මේ විදිහට ලියලා තියන්නේ. ලීක්වන් යූ වගේ නීතිය සැමට සමාන පාලකයෙකු පේනතෙක් මානයක තාම නැහැ කියලා විතරක් මතක තියාගන්න. ඔබ දන්නවා ටෙලිවැකි අවසානයේදී අප සෑම විටම ප්‍රයෝජනවත් යෝජනාවක් යලි ඉදිරිපත් කරනවා, මතක් කරනවා කියලා. අපේ රටේ තානාපති සේවයේ තරම් මෙලෝ රහක් නැති, සත පහක වැඩක් නැති තානාපති සේවයක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මේ රට අන්ත අසරණ වෙලා තියෙන වෙලාවෙත් ඔය
තානාපතිවරුන්ගෙන් වැඩි හරියක් සැපට ඉන්නවා. තානාපති සේවයට ගිහාම ඒ දරු පවුලම නඩත්තු කරන්න විශාල මුදලක් රජය වැය කරනවා. තානාපතිට දෙවැනියට තුන්වැනියට ලේකම්ට රියදුරන්ට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවෙන් කෑම උයන්නත් අය අරගෙන යනවා. නිවාස වාහන දීමනා ගත්තම සියල්ලම ඩොලර්. මේ වෙලාවේ ඔය තානාපති සේවයේ වියදම් මේ රටට දැන් දරන්න බැහැ. ඔය ඉන්න තානාපතිවරුන්ට ටාගට් එකක් දෙන්න. මාසයක් තුල ඒ රටවල පාලකින් ව්‍යාපාරිකින් එක කතා කරලා රට වෙනුවෙන් යමක් කරන්න කියලා. අඩුම ගානේ ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකින් එකතු කරලා සාකච්ඡාවක් තියන්න කියන්න. ඔය හැම රටකම අපේ ව්‍යාපාරිකින් ඉන්නවා. පාට පක්ෂ ජාති ભેදවලින් තොරව ඒ අයව එකතු කරලා රට වෙනුවෙන් දෙන්න පුළුවන් ආධාරය අහන්න. කවුරු හරි කැමතිද කියලා අහන්න පෞද්ගලික ධනයෙන් තෙල් නැව් ගෙනල්ලා ව්‍යාපාරයක් කරන්න. එහෙම ධනෙ තියෙන ව්‍යාපාරිකින් ඉන්නවා. රට වෙනුවෙන් ඒ ඒ රටවල ඉන්න අපේ අයගෙන් වගේම විදේශ ප්‍රජාවත් එක්කත් කතා කරන්න කියන්න. බැරි අයව වහාම රටට ගෙන්නන්න. මේ වෙලාවේ බොරුවට සුදු අලි නඩත්තු කරන්න එපා. ඒ වගේමයි අප නිරන්තරයෙන්ම කියන්නේ විද්වත් අදහස් පිළිගන්න. ප්‍රායෝගිකව විද්වතුන්ට ඉඩ දෙන්න කියලයි අප ටෙලිවැකිය ආරම්භයේ සිටම අද වන තෙක්ම මතක් කරන්නේ එයයි. මේ වන විට ඒ සඳහා විවිධ විද්වතුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අප ඉතාම ඉහලින් අගය කරනවා. වෙරිටේ රිසර්ච් ආයතනය අලුත් ආර්ථික යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙවැනි යෝජනා ඇති ආර්ථික විශේෂඥ මණ්ඩලයක් පත් කරන්න, එයගේ යෝජනා රටටම හෙළි කරන්න, හැකි විගස කළ යුතු දේවල් පිළිගන්න, තවත් මේ උද්දච්ච නිහීන දේශපාලන බලය සඳහා වන අරගලය අතහරින්න, 21-22 බදාගෙන බොරු කර කර ඉන්න එපා. මේ කියන සියලු දේ ගෝඨාභයටත් රනිල් සජිත් අනුර සියලු දෙනාට වළංගුයි. ඒ වගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කිසිදු දූෂිත වංචා මැර හොර චෝදනා නැති කීප දෙනත් විශේෂයෙන්ම අපට අවශ්‍යයි. තාවකාලිකව හෝ තමුන්ලගේ බලය ලබා ගැනීමේ ගේම් නතර කරන්න, තෙල් ලීටරිනුත් ගසා කන්න හිතන සැලසුම් හකුල ගන්න, මේ පෝලිම්වල අපාදුක් විඳලා කන්න නැතුව මැරෙන රටක් හදන්න එපා. මහමග මැරෙන හැම මිනිහෙකුගේම සාපය තමුන්ලගේ හත්මුතු පරම්පරාවක් පිට රැලි නැගෙමින් එන බව අමතක කරන්න එපා. අහස උසට ඉහළ ගිහින් තියෙන බඩු මිල දරන්න බැරි ජනතාව අදත් ප්‍රදේශ රසක විරෝධතාවල නිරත වුණා. මේ අතර කල් ඉක්ුත් වූ ටින් මාළු තොගයක් පන්නල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටියක්. අපේ රටේ ජනතාව දැන් හාමතේ ඉන්න වාර අනන්තයි. බඩුමිල දරන්න බැරි තරම් ඉහළ ගිහින් එදා වේල හරි හම්බ කරගෙන ජීවිතේ ගැට ගහගත්ත මිනිස්සු දැන් ඉන්නේ එක වේලක් කෑවොත් අනිත් වේල කන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරිවයි. වේල් තුනෙන් එක වේලක්වත් කන්න නැති තැනකට මේ රටපත් උනත් පාලකින් විඳින සුරසැපවල නම් අඩුවක් නැහැ. අපේ රටේ තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩවල බරපතල හිඟයක් පවතිනවා. දවස ගානේ හැම භාණ්ඩයකම මිල ඉහළ යන්නේ ජනතාව තව තවත් පීඩාවට පත් කරමින්. කහට එකක්වත් ඔන්න බැරි තැනකට දැන් පත් වෙලා. අන්තිමට වෙන්නේ පිටි සීනි තේකොළ මේ මුකුත්ම නැතිව උණු වතුර ටිකක් විතරක් බොන්නයි. මේ රටට මොනවද වෙන්නේ මාත්‍යෝ? අපිට කවුද දෙන්නේ? අපිට ගෑසුත් නැහැ. දැන් ගෑස් ඉල්ලනකොට මිනිසුන්ගේ ගෑස් එක ඊට වඩා. බලන්න මේක ගන්න පිටින් නැහැ, සීනින් නැහැ. රොටියේ තියෙන තෙටිය නැහැ, තෙටියේ තියෙන රොටිය නැහැ. දැන් මේ දෙකම තියෙන ගෑස් නැහැ. ඉතින් අපි කන්නේ කොහොමද? උදේ කෑම ගන්න ගියා 450 ඉවරයි. ඔව් සීනි ගන්න වැඩි වුණා ටී එක 150 වෙනවා. මොනා කරන්නද? දරුව පස්සේ ගිනා ගෑන දරුව කොහමද ජීවත් වෙන්නේ? මත් චීනි මිටික් ගන්න දැන් රුපියල් 20ක් ඕනේ. කිලෝ එක 380 විකුණන දෙනවා. බඩු මිල එන්නේ ලගිනවා. කොහමද කඩයක් කරන්නේ? සීනි ඉංගයක් නැහැ, සීනි ගණන් ගිහලා තියෙන්නේ. ප්ලේන් ටික 40යි. මොකයි කඩේ කියලා කණ්ඩායත් බෑ, බොණ්ඩායත් බෑ අපිට. කෑම එක කියලා මම නිකන් ඇලවලු පතේ 250. මේ දරන්න බැරි බඩු මිලක් තරන් මහපාරට ඇවිත් විරෝධතාවේ නිරත වූ ජනතාව. Bata mando! Homies, Kerala! Homies, Kerala! Homies, Kerala!
මෙතර මැයි මාසයේ ආහාරමේ උද්ධමනය 57.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 33.6% දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මැයි මාසයේ සමස්ත උද්ධමනය සටහන් වන්නේ 45.3% ලෙසයි. පසුගිය අප්‍රේල් මාසය හා සැසඳීමේදී සියලු කාණ්ඩයන්ගේ උද්ධමනය මැයි මාසයේදී විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ජනතාව දරාගන්න බැරි තරම් වේදනාවකින් පීඩාවකින් මිරිකිලා ඉන්න අවස්ථාවක සමහර ව්‍යාපාරිකයින් අයුතු ලාභ ඉපීමේ බලාපොරොත්තුවෙන් තොග සංගවා ගැනීමටද ක්‍රියා කරමින් සිටිනවා. මේ අතර කල්ඩිකුත් වීමට ආසන්න ටින් මාළු තොගයක් වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ පන්නල මුකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක තිබියදී. අදාළ ටින් මාළු තොගයේ මිල ගණන් සහ නිෂ්පාදිත දිනය වෙනස් කර වෙළඳපළට නිකුත් කිරීමටයි සැලසුම් කර තිබුණේ. එම ටින් මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් පැවසුවේ. එළමෙන ජූලි 15 වනදා සිට ගොවියන්ට වගා කටයුතු සිදු කිරීමට පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මේ අතර පසුගියදා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළ පරිදි පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන් රජයේ පාලන මිලට අද වෙළඳපළට සහල් නිකුත් කළා. ඒ අනුව හිඟයකින් තොරව සහල් තොග ලැබෙමින් පවතින බවයි වෙළඳුන් පවසන්නේ. වෙළඳපළේ පවතින දේශීය සහල් හිඟය සපුරාලීම සඳහා පොළොන්නරුවේ මහපරිමාණ සහල් මෝල් හිමියන් අද වෙළඳපළට සහල් තොග නිකුත් කළා. රජය නියම කර ඇතේ පාලන මිල යටතේ මෙම සහල් තොග වෙළඳසැල් වෙත නිකුත් කෙරුණේ. ඒ අනුව හිඟයකින් තොරව පොළොන්නරුවේ වෙළඳසැල්වලට සහල් තොග ලැබෙන බව වෙළඳුන් ප්‍රකාශ කළා. ඒ නාඩු 220යි හම්බ 230යි කිරි සම්බ 260යි අරලිය එක තියෙනවා අරලිය 220ට දෙනවා මේසු බය වෙලා හිටියේ හාල් නැහැ කියලා දැන් හොඳයි අවුලන්නේ පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිටකොටුව පර්ණ යෝන් වීදියේ සහල් තොග වෙළඳසැල් පරීක්ෂාවට ලක් කළා. ඒ පාලන මිලට සහල් අලෙවි කරනවාද නැත්නම් යන්න සොයා බැලීම සඳහායි. එහිදී පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් සහ වෙළඳසැල් හිමියන් අතර උණුසුම් තත්වයක් ඇති වුණා. පාලන මිලක් තියෙනවා මේ පාලන මිලට විකුණනවද නැද්ද? අයින් හරි බඩු ගන්නවා නම් ඒ බඩු සැපයෙන් එක්කෙනාගේ බිල තියෙනවා. බිල දෙන්න බිල් දෙන්නේ නෑනේ. මෝල් කට්ටිය ගාව ඕගොල්ලෝ මිල ආන්න පුළුවන් නෑ. මෝලෙන් අඩු දුන්නොත් අපි දෙනවා. අයින් ගත්තේ නෑනේ හා. යලකන්නේ විභාගව සඳහා අවශ්‍ය පොහොර ජූලි මාස 15 වනදා සිට ගොවියන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද ප්‍රකාශ කළා. ඉන්දියාවට ලැබෙන පොහොර වලින් ඕමාන් වල ඉඳලා මෙට්‍රික් ටොන් 65000ක් ගෙන එන්න කටයුතු කරා. ඒ සඳහා අවශ්‍ය ණය ගිවිසුමත් ඒ වගේම ඒ රාජ්‍ය සමග ගිවිසුමත් දෙකම අපි අත්සන් කරා. ලබන මාසේ 6 වෙනිදා වෙනකොට මේ පොහොර තොගය ලංකාවට එන බව දන්වලා තිබෙනවා. එන්නේ අර බල්කයක් විදියට ඊළඟට බෑග් කරලා මේවා යවනකොට ලබන මාසේ 15 වෙනකොට මේ සෑම පොහොර අවශ්‍ය ගොවියෙකුටම මේවා ලබා දෙන කඩිනම් වැඩපිළිවෙලක් අපි දැන්ටමත් සාකච්ඡා කරලා සකස් කරලා තියෙනවා. දැන් ඒ නිසා කවුරුත් මේ අනවශ්‍ය විදියට සහල් එකතු කරන්න වී එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා දැන් ගෙවල්ල වී තියාගත්ත නම් ඒවා සතුන් ගහනවා, හාල් ගෙනලා තියාගත්තා නම් ඒවත් සතුන් කනවා මාසයක් දෙකක් යනකොට. ඒ නිසා දැන් මේවා කහලා අවසන් කරන්න නැත්නම් ඒව අපරාධේ. ජාත්‍යන්තර යෝගා දිනයේ නිමිත්තෙන් අද කොළඹ නිදහස් චතුරස්ර පරිශ්‍රයේ වැඩසටහනක් පැවැත්තුණා. එම වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක් වී සිටියා. මෙය සංවිධානය කර තිබුණේ ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලයයි. නිරෝගීව සුවයෙන් සිටීමයි අපි කාගේත් බලාපොරොත්තුව. රජෙක් උනත් වැඩක් නැහැනේ ලෙඩෙක් නම්. ඉතින් ඒ නිසා නිරෝගීව සිටීම ඉතාම වැදගත්. මෙන්න මේ න්‍යාය හරියටම කරන අපේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ මැති ඇමතිවරුන් අද ඉතා අපූරු ආදර්ශයක් රටට ලබා දුන්නා. තෙල් පෝලිං අමතක කරන්නකෝ. උයාගන්න ගෑස් නෑ කියන එකත් අමතක කරන්නකෝ. ඉන්ධන නැති නිසා රටේ කර්මාන්ත ශාලා දුවාගන්න විදිහක් නෑ. පාසල් වහලා මේ දේවලුත් අමතක කරන්නකෝ. ඒ විතරක් නෙමෙයි, මේ වෙළඳ පොලේ හාල් මිල රුපියල් 300ට ලං වෙලා ඖෂධ ඇත්තෙම නෑ. මැරෙන්න ඔන්න මෙන්න කියලා ලෙඩ්ඩු පනා දිනවා. ඒවත් අමතක කරන්න. හැබැයි අපි යෝගා ටිකක් කරලා නිරෝගීව ඉමු කියන ආදර්ශය ඔන්න අපේ අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රජය දැන් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ජනතාවත් මේ පාලකයෝ නායකින්ගේ මග යන්නට ඕනනේ. මොකද ජනතාව පත් කරපු නායකයෝනේ මේ. රටේ ජනතාවට දැන් යෝග කරනවා නම් කරන්න වෙලා තියෙන්නේ ඉන්ධන පෝලිමට වෙලා. හොඳයි නේද? මොකද පැය ගාණක් ඉන්ධන පෝලිමේ උදේ දවල් රෑ නැතුව ඉන්න වෙලා තියෙනවනේ. ඔන්න පොඩි පැදුරු කෑල්ලක් එහෙම අරගෙන ගිහිල්ලා වාහනේ නවත්තලා ඉන්ධන පෝලිමේ ඉන්න ගමන් අපි යෝග ටිකක් කරමු.
රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු ඇමති මණ්ඩලය දුන්නු ආදර්ශයත් එක්ක අගමැතිතුමා අද ගියේ නිදහස් චතුරස්‍රයට. ජාත්‍යන්තර යෝග දින නිමිත්තෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ අද වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින්. ඉතින් ඉන්දියාව කිව්වහම යෝග නෙවෙයි අපිට ඔළුවෙන් හිටගන්න හරි සිද්ධ වෙනවනේ. දැන් යෝග වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ක්‍රීඩා අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා එක්ුණා. ඒ විතරක් නෙමෙයි මෙච්චර ප්‍රශ්න කන්දක ඉන්න අපේ බලශක්ති ඇමතිතුමා ඔන්න ඇමතිතුමත් යෝග කළා. බලන්නකො රටේම ප්‍රශ්න අමතක කරලා තමන්ගේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා මේ විදිහට රටේ පාලකීන් යෝග කරන හැටි අපිත් පුරුදු වෙමු. මේ විදිහට ජීවත් වෙන්න. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත් සම්පාහක විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් අද තීන්දු කර තිබෙනවා. මෙම පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කොඳාකොඩ සහ අනිල් ඔබේසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරුණා. කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි. අද පෙරවරුවේ පෙත්සම සලකා බැලීම සඳහා දෙවන දිනටත් ආරම්භ වූ අවස්ථාවේදී වග උත්තරකාර ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච රොමේෂ් ද සිල්වා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා. මහ මැතිවරණයකදී ජනතාව මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන්නේ පක්ෂයට මිස එහි අපේක්ෂකයින්ට නොවන බව සඳහන් කළ ජනාධිපති නීතිච්චවරයා ජාතික ලැයිස්තුවේ ඇතිවන පුරප්පාඩුවක් සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ අභිමතය පක්ෂ මහලේකම්වරයා සතුවන බව පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාර්යවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ගාමිණී මාරපණ මහතාද අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වන අවස්ථාවක ඊට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ අභිමතය පක්ෂ මහලේකම්වරයා සතුවන බව පැවසුවා. මෙම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත් සම්පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අද තීන්දු කළා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.